මැත්තට මදි විසබීජ නැසන කරාබු නැට තෙල් තියෙන ප්‍රෝගාතුලින්නේ මදින්න ඕනේ. ලෝකෙනේ අපේ රටේ මීට හිටපු ජනාධිපතිවරු දෙන්නෙක් ජනාධිපති දුරේ විධායක දුරේ අහෝසි කරනවා කියලා පොරොන්දු වෙලා බලයට ආවේ. ජනතා විමුක්ති පෙරමුණේ ඡන්දයෙන් ඉවත් වුණේ ඒක පොරොන්දුවට. ඒ සියල්ල තිබියදී තමන්ගේ බලය පාර්ලිමේන්තුවට පැවරුවේ මේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා. එතකොට පොලිස් කොමිසම පත් කළා අවුරුදු 4ක් වෙනවා. ඒ 4ක තුල මේ තරම් වේගයෙන් අපිට දක්නට ලැබුණේ නැහැ. අපි පිළිගන්න පොලිස් කොමිසමේ යම් යම් ස්වාධීන තීරණ තියෙනවා කියලා. ඒක පුද්ගලයෙක් ගන්නවට වඩා පාර්ලිමේන්තුවට ඒ බලතල දීම කිසි වරදක් නැහැ. ඒක බොහොම හොඳයි. ඒව පිළිබඳ වෙනම විවේචන තියෙනවා. නමුත් ජනාධිපතිතුමා මේ නීති හා සාමය අමාත්‍යාංශයේ බාරගත්තට පස්සේ තමයි විශාලතම කුඩුතොග රාජසන්ත කරන්න එහෙම නැත්නම් අත්අඩංගුවට ගන්න ලැබුණේ. ඒ නිසා අපි අගමැතිතුමාගේ කතාව සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. ඒකත් හේතු වෙන්නට ඇති. නමුත් ජනාධිපතිතුමා ඍජුම දිහත් වීම, එතුමා පුද්ගලිකවම ඉතින් ස්ථානවලට ගිහිල්ලා නිලධාරීන් දිරිමත් කරලා ඒක මොකද මේවා සිද්ධ උනේම මැති ඇමතිවරුන්ගේ ලොකු ලොක්කන්ගේ අනුදැනුම ඇතුවමයි. ඒකයි මේවා මඩ පවත්වන්න බැරි වුණේ. දැන් ජනාධිපතිතුමා කියලා තියෙනවා කිසි කෙනෙකුට දැන් මං හිතන්නේ මැති ඇමතිවරු ටෙලිෆෝන් කෝල් දෙන්නේ නැහැ පොලිසියවලට. ඒවා ගණන් ගන්නෙත් නැහැ. පොලිසිය ඍජුපටි සම්පන්නව කටයුතු කරන්න ජනාධිපතිතුමා දිරිමත් කරලා තියෙනවා. මං හිතන්නේ කොමිසමට වඩා බලවත් වෙන්නේ ජනාධිපතිතුමාගේ මේ විධායක ජනාධිපති දුරේ තියෙන එතුමාට. ඒ නිසා කිසි ප්‍රශ්නයක් නැහැ මං. ඕ දැන් මේ ඔබ වහන්සේ මේ කිව් පරිදිම මේ වසර 4ක් වෙනවා දැන් ඔක පත් කරලා මං හිතන්නේ ඒගොල්ලෝ එහෙම නෑ වැඩකුත් නෑ 4ක් යනවා වැඩකුත් නෑ හොඳයි බලමු පොලිස් ප්‍රතිවරයා එකමයි හිටපු පොලිස් ප්‍රතිවරයාමයි තවම ඉන්නේ මත්ද්‍රව්‍ය නාසකංශයේ ඒ නායකත්වය තවම තියෙනවා STF එකේ අධිකාරිය ලතීෆ් මහතාමයි ඉන්නේ වෙනස්ුනේ ජනාධිපතිවරයා පමණයි මේ මේ අධික මේ භාරකාරකේ. එතකොට ඔබ වහන්සේලා මේ කියන්නේ කලින් හිටියේ භාරකරුවා එහෙම මේ වැඩේ කරගෙන යන්න උදව් කරන්න තියෙන්නේ. නෑ අපි එහෙම කියන්නේ නෑ. මේවා මේ සාමාන්‍යයෙන් දේශපාලනය කරන හැමෝටම මුදල් ඕන ඡන්දෙ ගන්න. හැම පක්ෂයකම අයතන විදියට මුදල් හම්බ කරන අය මුදල් දෙනවා පක්ෂ දෙකටම. ඒ නිසා සමහරු වැරද්දක් දැක්කම අහක බලාගෙන ඉන්නවා. අපි කියන්නේ නැහැ අගමැතිතුමා එකට සහයෝගය දුන්නේ නැහැ කියලා. එතුමත් බොහොම අවංක දේශපාලනඥයෙක්. නමුත් පක්ෂ දේශපාලනය කරනකොට මේ පක්ෂවල අරමුදල් තර කරගන්න අයුතු විදියට කවුරුත් ලාභ ලබනවා. ජනාධිපතිතුමා කිව්වේ මීට එහා එතුමාගේ බලයක් ගන්න බලාපොරොත්තුවක් නැහැ. ඍජුව මේ වැඩේ සිද්ධ කරනවායි කියන කල්පනාව එතුමා බොහොම සාමාන්‍ය පන්තියේ ඉඳලා ඉලට නැගපු ජනනායකයෙක්. ඒ අහිංසක හේතුම් පැතුම් අනුව තමයි එතුමා කටයුතු කරන්න කියන තමයි අපේ විශ්වාසය.